බබර මේ හිතර වැඩේ හොඳට ගියාද? දැන් ඉදා ගණන් හතරක් මම හොඳටම ගියාද? ඉතුරු ටික රෙකෝඩ් කරලා තියෙනවා. ඒක මම නම් බයි හොඳටම ඇති. අද ගණන් 8යි තියෙන 8න් හතරක් කරා ගත්තා හැටි හොඳටම ඇති. ඉතින් පාස් ලිස් මත අපි පාස් පේපර් එක ප්‍රශ්නයක ටොඩ අපි ගොඩක් දේවල් ඉහාට යන නිසා වැඩි හරි. ඒක දැන් අද දවසේ ඔයගොල්ලෝ මේම කරනවා. මම පාස් පේපර් සෙට් එක 201 මත යන්නේ. 2000 201 පොඩ්ඩක් වෙනස් ගන්න දැන් try කර දෙන්න. ඒ වීඩියෝ ගන්නවා වාරි. දැන් 201 203 204 208 210 පාරමිතිය ආදාන ලියනකොට මූලිකව තියෙන අවස්ථාව තමයි සොරි මූලිකව තියෙන අවස්ථාව තමයි රේඛා මත පොයින්ට් එකක් ගන්න ඉන්නවා මම කියන්නේ ඈ ඔබල මතක් කරන ප්‍රශ්නේ හත්වරණේ අපි රේඛා මත පොයින්ට් එක කොහොමද හොයාගන්නේ අයි බැරි ඔබල රේඛා තුනක් මොකක් කරේ රේඛා මගේ 3x ධන y වෙන 4 සමාන බින්දුවක් මේ රේඛා මත පොයින්ට් ඔබල කීයක් හරි බලන්න එකක් ද අනන්ත ප්‍රමාණයක් රේඛා මත මූලික පොයින්ට් එකක් ගන්න ඉන්නවනේ. කිව්ව ගාම මොකද මතුවෙන ප්‍රශ්නයක්. මොකද ඔක පොයින්ට් එකක් ගන්න. ආ පොයින්ට් ගන්න ඕනද? පොදුවේ ගන්න x නෝට් y නෝට් කියලා රේඛා මත ගන්න පොයින්ට් එක. හරිද? හරිද? එහෙනම් පොයින්ට් එක ගන්න. මේක x එකද මත ගන්න තේනවා. y දෙන්නේ නෝට් එක. හරිද? x ට අටවනවා. අට. අට අතර 24 24 න් අතරක්. ආ 20යි. 3 ට 20යි. හරි. හයි. එතකොට රේඛාවට පොයින්ට් එකක් ගන්න වෙන අංක එක. අංක දෙක. ඊට පරාමීතිය ලියන්න ගියන් පස්සේ මේක විශේෂ කේස් දෙකක් තියෙනවා. අපි කලින් කතා කළේ. එකක් මොකද්ද? y සමාන්තර අවස්ථාව. අනිත් එක මොකද? x සමාන්තර අවස්ථාව. පළවෙනි y සමාන්තර මොකද කරේ? පොඩක් ගැටලුවක් තියෙනවා. අනිත් සබ්ස්ක්‍රයිබර් කරගන්න ඕන. ඊට මේ රේඛාව තුල කේස් එක අංක එක. හිටියොත් y සමාන්තර i එකේ. y සමාන්තර කියන්නේ මොකද්ද? මෙහෙම නියක් රේඛා වෙන y අක්ෂේ. එනෙක්ස් අක්ෂයෝ එනෙක් රේඛා පිළිමු උදාහරණයක් x සමාන කි. x සමාන x කුයි පරාමිතිය ලියලා දෙයක් තියෙනවද? දැන් තමයි ලියලා රැවිලා තියෙන්නේ. ලියන දෙයක් තියෙනවා දැන් තමයි ලියලා. පරාමිතිය ඕනේ මොකද අපිට વિચાર දෙකකින් එකකට පෙරලා ගන්න ඕනේ. ඉතින් බබාලා මේක මොකද? x සමාන h. ලියන දෙයක් නැහැ. හරි, කුයි ජලදී. හරි, අක්ෂය පුරාට වෙනස් වෙන්නේ මේ රේඛා පුරාට වෙනස් වෙන්නේ එකම ගන්න උදාහරණයක් වශයෙන් මෙයා x සමාන 2 1 කියලා බලනවා. මේක මත වෙනස් වෙන්නේ එකම කණ්ඩායම් එකක් වාමිදනේ එක්ස් වෙනස් වෙන්නේ නේ එන්නේ කෙනෙක් අතවදා පැහැදිලිද ඊට පස්සේ රේඛාව යම් මේකේ එක්ස් ට සමාන්තරයි උදාහරණයක් ලෙස මෙයා y සමාන 3 පාරමිතිය දෙන දෙයක් තියෙනවද ඇලි වෙලන් තියෙන්නේ වෙනත් සෙන එක විචලක මොකද x y නේ එහෙනම් මම කතා කරන විශේෂයෙන් මම කියනවා මෙයා මේක මොකද y ට සමාන්තර නැත් y සමාන්තර නැත y සමාන්තර නැතේ කිපු ගාම පටස් ගාන ළඟ දොළුටුන්න මොකද මෙම රේඛාවේ අනුක්‍රමණය අනිවාර්ය අර්ථ දක්විය හැකි නේ y සමාන්තර උන් ඉස්සර අර්ථ කරන්න බැරි හරි හරි ඒක නිසා මට ඡන්දි වගේ පුළුවන් මේක අනුක්‍රමණය ගන්න මේක අනුක්‍රමණය ගන්න y සමාන මිස්ටර් සීග අනුක්‍රමණය කොහොමද එන්න a යට b කියලා ගන්න නැත්තම් ගන්න හරි ඒක හිතාන්ත අපි ඔප්පු කරමු එහෙම බෑ ගන්න පියර ගන්න වෙලා ගන්න දෙනික ගන්න හරිද කියලා හරි අස්පියන් හදන්න බෑ ඒක ෆයිට් ඔන්න අර කුල කරද ඊට පස්සේ සිස්ටම් එක තමයි අංක එක මොකද්ද රේඛාවද පොයින්ට් එකක් දාලා ගන්නන්න p අංක දෙක මොකද්ද රේඛා අනුක්‍රම අර්ධ දක්වා තියෙනවා හරි එතකොට මුලින්ම අංක දෙක දෙකම අර තමයි රේඛා අනුක්‍රම අර්ධ දක්වා තියෙනවා සහ පොයින්ට් එකක් දනවා දැන් මෙන්න ක්‍රමයේ පටන් ගන්න රේඛා සමීකරණය අනුව උත්සාහ කරමු කොහොමද
රේඛාමත් හිතෙන් මාවන සාධාරණ වශයෙන් x, y කියලා පොයින්ට් එක. එතකොට ලියන්න කොහොමද? y ඍණ y නෝට් බෙදීම x ඍණ x නෝට් සමාන කොල් ඍණ a + b. හරිද වැරදිද? හරි. අනුක්‍රමයක් ප්‍රකාශ ලියුවා. ලියලා ඊට පස්සේ කරන්නේ කලවල නැතු හීන් සීරුවේ පස්කාව හැර ගමම වලින් ගල දිනවනේ රේඛාමත් කියන්නේ නේද? එහෙම නේද? චූටි වැඩක් කරා. මේ කොහොමද යන්නේ? හොල්ලන්නේ නැහැ මේ කුට්ටිය හොඳ. හොල්ලන්න නැතුව එක ලියන්න. බැරි ආර්ථ සම්පූර්ණ රස්සෙ නෙමෙයි ලොකු. හරිද? හොල්ලන්න නැතුව එක. හෙළු ගාම එද පස්සේ කියන්න හදන රස්සෙ. x වෙන x නෝට් බෙදීම b කියලා. දැන් මොකක්ද මේ හරි? y වෙනස බෙදීම නියතයක් x වෙනස බෙදීම නියතයක් කියලා හරි. හරි. ඊළඟට මොකක්ද කරන්නේ? දැන් මට කියන්න මේක. මේ මේ පැත්තේ තියෙන විචලක කොහොමද? y ද y නෝට් ද ඒද y එහා පැත්තේ විචාරක කවුද x තරව දෙපැත්තේ විචාරක දෙක සෙට් කරලා තියෙනවා මේ ඔක්කොම නේද නේ හැම මට කියන්න ඕනේ මේක මේ අනුපාතයේ වෙනස්ද x කොච්චර වෙනස් වුණා නෑ x අනන්ත ගත්තත් වෙනස් වෙන්නේ නෑ ඔතන හංගලා තියෙන මොකක්ද දන්නවද කරන්නේ ඔයගොල්ලෝ රේඛා වක්‍රයේ මෙහෙම තියෙනවානේ ඒ රේඛාවේ මෙදී මොකද y වැඩිවීම මෙදී මේ මොකද x වැඩි වෙන විදිහ b. ඔයගොල්ලෝ ඔකේ තේරුම් ගන්න නේද? මේ මේ රේඛා කොච්චර දිග වුණත් මේ රේඛා කොච්චර දිග වුණත් මෙයයි 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 මේ වැඩිම ශීඝ්‍රතාව මොකක්ද? සමානක අදහස් කරන්නේ. ඒ y වැඩිම බෙදුව මෙයයි. x වැඩිම බෙදුව මෙයයි. බෙදුවම හදේ. ඒක නෝ කතාවක්. අත මෙන්න බෑ නෝනේ. x ඔයගොල්ලෝ කෝටේ ගත්තා. y කෝටේ ගත්තා ඔයගොල්ලෝ. හරි. එතකොට ඊට පස්සේ කරන්නේ මොකක්ද? මෙතන ඩයන් පස්සේ ඒ වැඩිම ඒව දෙක සමාන නිසා අපිට කියන්න පුළුවන් ඉතින් දෙකම එකම වගේ කියනවා වැඩිම අගයන් දෙක සමානයි දෙකම එක වගේ අගේ වෙනස් වෙනවනේ වෙනස් වෙන අගයට අපි නමතන කොයි තේර අපි කියමු t යන පාරාමීටර් එක මොනද t යක් ක්ලික් ඒක නේද t යන පාරාමීටර් එක පිට අපිට ගන්න ඕනේ කොහොමද y වෙන y නෝට් පංගන්න x කන ඉස්සල x වෙන x නෝට් බෙදීම b සමාන t සහ y වෙන y නෝට් බෙදීම ඍණ a සමාන එකව t කරන පළවෙනි දැන් මෙතන සුළුකමක් මොකක්ද එන්නේ b ඇහෙද කියන x වෙන කොහොමද x නෝට් දාන කොහොමද b t y වෙන කොහොමද y නෝට් ඍණ a t දැක x නෝට් කියන ධන ලක්ෂ කණ්ඩායමක y නෝට් කියන ධන ලක්ෂ කණ්ඩායමක b කියන ධන එක ඒ කියන ධන එක නේ x y රසන කොන්ටිනියස් කොලක තේරුණාද මේ x නෝට් දන්නවා y නෝට් දන්නවා t රස දැන් මොකක්ද මේක දෙනවා වාසි ඔයගොල්ලෝ රේඛාව ඔහොම තියෙනවා මෙතන තමයි කවුද x නෝට් y නෝට් කණ්ඩායම්. ඔයගොල්ලෝ හොයාගත්ත පාරාමීටර් කණ්ඩායම් දැන් කොහොමද ඉන්නේ? x නෝට් ධන bt, y නෝට් ඍණ at. දැන් මේක මකනවානේ. ඔයගොල්ලෝ හිතේ මකා ගන්නකො මේ. මකා බලන්න මේක දිහා. මේ රේඛාවේ දැන් අපේ මේ ඔරිජිනල් එක නම් වෙන්නේ. x ධන dy ධන c සමාන බිඳුව නේද? මේ රේඛාවේ t වෙනස් කරනකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ පොයින්ට් එක අගලස් වෙනනේ මම හයන් ප්‍රශ්නය ඇත්තම මේ රේඛා ස්ලෝප් එක මේ අතර නම් තියෙන්නේ t ධන බහය වැඩි කරනකොට මේ පොයින්ට් එක කොහෙද තල් වෙන්නේ පල්ලෙහාට තියෙන ඉහළට ළමයට තියෙන මේ පොයින්ට් එක ස්ලෝප් එක ඇත්තම ඕක නම් t ඍණ බහය වැඩි කරනකොට පොයින්ට් තල් වෙන කොහෙද රේඛා දිගේ මේ පැත්තට කියලා තියෙන්නේ නේද මට කියන්න මේක t බිඳුවට කොහේ පොයින්ට් එක කොහෙද තියෙන්නේ මෙතන අන්න ඒක නිසා බබා අද්ද කියන්න පුළුවන් මොකද නමද ලස්සන නේ මම කලින් කිව්වත් ඒක වරකට රේඛාව මේක වුණොත් මේ පොයින්ට් එක අනුබද්ධයෙන් පාරාමීටර් ලෙස ලියුවාම එන්නේ මේ පොයින්ට් එක අනුබද්ධයි. ඇයි ඒක සිටින්? ඒක සිට එහාටම හෝ ඒක සිට පිටිපස්සට. ඒක අර්ථය එහෙම නෑ. දැන් පාරාමීටර් දිශාවකුත් තියෙන ගන්න පුළුවන් නේ. හැබැයි දිශා තීරණය මොකද? ස්ලෝප් එක AB හොයන්න බැහැ. يعني සරල වැරදි නැති සිද්ධාන්තයක් නෙවෙයි. මොකද T ධනාගයන් ගන්නකොට යනවා මේ පැත්තට. ඍණාගයන් ගන්නකොට යනකොට T ධන ධනාගයන් ගන්නවා මේ පැත්තට. ඍණාගයන් ගන්නවා මොකද? අනිත් පැත්ත. දිශාවේ මොකද?
කලක ධනාගයන් සහ ඍණාගයන් එකම දිශාවට යන එක දෙක ප්‍රතිවිරුද්ධ. නේද? බොහොම සරලයි. තේරුණාද? ඔක තමයි පාරමිතිය ගන්න දෙයක ලීලා කරන්නේ. හරි, මේක ලොකු වාසිය මොකක්ද දන්නවද? හොඳම පරස්පර වල වාසියක් වෙන. මේ ලක්ෂේ පීනේ මෙතන මේ කිව් කිව්. දැන් ඔකල PQ දිරට දිග දිකට ප්‍රකාශය ලුවොත් මොකක්ද වෙන්නේ? මේ x කින් මේ x අඩුණා, මේ y කින් මේ y අඩුණා. පටස් ගාලා මේ x not x not මොකද වෙන්නේ? කැන්සල් වෙනවා. ඉතුරු වෙන කවුද? BT වර්ගික. මේ y කින් මේ y අඩුණා. පටස් ගාලා කැන්සල් වෙනවා මොකද? y not. ඉතුරු වෙන මොකද? වෙන AT කින් වර්ගික. දැක්ක. ඔන්නක ලොකුම වාසියෙන් ළඟම වෙයි. හරි, දාන්න පාරමිතික ආකාර. ඔඩි. Thanks.